සුබ සන්ධ්‍යාවක්. දෙවනදා සයුන සුමු පොත් ඔබට කියන අයිටින් ප්‍රවෘත්තිය සමගින් ඔබ හමු වන මම නිමේෂ චමත් සංකල්ප. මම නිශාන්ති දිල්රුක්ෂි. මුලින් මව දහනේ දවසේ ප්‍රධාන ප්‍රවෘත්තිය සිරස්තල වෙත. කොරෝනාව වැළඳුණු අය අටක් වෙද්දී කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානය ගැන දැඩි අවධානයක්. දළදා මාලිගයේ සෞඛ්‍ය ආරක්ෂිතයි. දේව මෙහෙයන් නවත්වා කතෝලික බැතිමතුනුත් කොරෝනා මෙහෙයුමට එක්වේ. ජන රැලි නවත්වා ජනතාව සුරකින්නට මාතර පොහොට්ටු කණ්ඩායමේ සූදානමක්. ආවුත් බහරගන්න සජිත් සූදානම් වෙද්දී ගියොත් නෙරපන්න අකිල සැරසෙයි. ඇමරිකා ගුවන් ප්‍රහාරයෙන් ඇමරිකා ඉරාක යුද උණුසුම උග්‍රවේ. කොරෝනාව ලෝක ක්‍රීඩා පිටියම ලෙඩ කරවයි. කොරෝනා වැළඳුණු ශ්‍රී ලාංකික පුද්ගලයන් සංඛ්‍යාව මෙවන විට අට දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඒ අද දිනේද පුද්ගලයන් තුන් දෙනෙකුට කොරෝනා වැළඳී ඇති බව තහවුරු වීමත් සමගයි. බියවීමට නොව අවධානය සිටීම පිණිසයි. කොරෝනා වෛරසය ආසාදින වූ බවට තවත් පුද්ගලයන් තුන් දෙනෙකු අද හඳුනා ගැනීමත් සමගයි කොරෝනා රෝගීන් සංඛ්‍යාව මෙසේ අට දක්වා ඉහළ ගොස් ඇත්තේ. රුසියාව බලාපිටත්ව යාමට පැමිණි පෝලන්ත ජාතිකයින් හතර දෙනෙකු කොරෝනා වෛරසය ආසාදිත වී ඇති බවට සැක කරමින් IDH රෝහල වෙත යොමු කිරීමට පියවර ගැනුණා. මේ රෝගයේ අනතුරු අපිට වැඩිපුර එන්නේ ඉතාලිය සහ ෂෙන්ගන් රටවල් වලින්. දැනට සැක කටයුතු රෝගීන් 103 දෙනෙක් අර අපේ තෝරාගත් රෝහල් 18 ප්‍රතිකාර ගනිමින් සිටිනවා. නිකට 1600 ගණනක් එම නිරෝධායන මධ්‍යස්ථානවල සිටිනවා. සමහර විට අද හවස් භාගය වෙන විට තව එක්කෙනෙක් දෙන්නෙක් රෝගීන් ඇතිවන්නට පුළුවන්. එතකොට ඒ වගේම මේ තත්ත්වය තව ඉහළ යෑමේ හැකියාවක් තියෙනවා. ඉතින් මේ කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානයට පැමිණි රෝගීන් දෙදෙනෙක් අප දන්න විදියට ඉතාලියේදීම රෝගී තත්ත්වයක් තිබිලා තියෙනවා. ඒ අය මිලානෝ නුවරින් ගුවන් ගත වෙන්න බැරි නිසා 800ක් පමණ රියක් පදවගෙන ගිහිල්ලා වෙනත් ස්ථානකින් තමයි ගුවන් ගත වෙලා තියෙන්නේ. ඒගොල්ලෝ පැරසිටමෝල් භාවිතා කරලා උණ බස්සගෙන කිසිවෙකුටත් නොකිය. ඉතින් ඒ තත්ත්වය තුළ මේ කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානයටත් යම්කිසි අනතුරක් තියෙනවා. යුද හමුදාව විසින් ඒ 16 දෙනා වෙනම පවත්වා ගැනීමට දැනට කටයුතු කරගෙන යනවා. කොරෝනා වෛරසය ආසාදිත බවට සැකකිරෙන පුද්ගලින් 103 දෙනෙකු මෙවන විට IDH රෝහල, කොළඹ ජාතික රෝහල ඇතුළු රෝහල් 15ක ප්‍රතිකාර ලබනවා. පවතින තත්ත්වයේ හමුවේ විශේෂ තීන්දුව රැසක් ගැනීමට රජය ඊයේ දිනේද පියවර ගත්තා. ඒ අනුව ඉරානය, ඉතාලිය, දකුණු කොරියාව, ප්‍රංශය, ජර්මනිය, ස්වීඩනය, ස්පාඤ්ඤය, ස්විට්සර්ලන්තය, ඔස්ට්‍රියාව, ඩෙන්මාර්කය, නෙදර්ලන්තය සිට පැමිණෙන මගින් මෙරටට ඇතුළු වීම තාවකාලිකව අත්හිටවනු ලැබුවා. උත්සව රැස්වීම ආදිය ටික කාලයකට සති දෙකක් වගේ කාලයකට මේවා නවත්වීමට රජයක් විදිහට තීන්දුව කරලා තියෙනවා. මොකද දැනට අපට පේන විදිහට හැම අවස්ථාවකම මේ රෝගීන් අපිට හමු වෙලා තියෙන්නේ පිටරටක ඉඳලා ආපු අය. අධීක්ෂණ කටයුතු දිගින් දිගටම අපි සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් ලවා කරගෙන යනවා. සියලුම දෙනා භාණ්ඩ විශාල හිඟියක් ඇතිවේ කියලා භාණ්ඩ තොග මිලදී ගන්න පටන් ගත්ත එක්වර. එනිසා අපිට ජනාධිපතිතුමා උපදෙස් දුන්නා කොළඹ ප්‍රධාන වෙළඳපොළට ගිහිල්ලා මේ තිබෙන තත්ත්වය පරීක්ෂා කරන බලන්ට කියලා. සිංහල දමිළ අලුත් අවුරුද්ද වෙනුවෙන් අවශ්‍ය ප්‍රමාණයට අවශ්‍ය කරන සියලුම භාණ්ඩ තොග රැස් කරලා තිබෙනවා. භාණ්ඩ මිල ගණන් වැඩි වෙනවා වෙනුවට ලබන සතියේ බදාදා ඉතර වෙනකොට දැන් තියෙන මිලටත් වඩා අඩු වෙනවා. මෙ අතර කන්දකාඩු, වවුනියාව හා මඩකලපුව පිහිටුවා ඇති නිරෝධායන මධ්‍යස්ථානවල කටයුතු අඛණ්ඩව සිදුවන්නේ යුද හමුදාවේ මෙහෙයවීමෙන්. ඉතාලිය, දකුණු කොරියාව හා ඉරානය යන රටවලින් ඊයේ දිනේ පැමිණි 265 දෙනෙකු වවුනියාව පම්පමඩු නිරෝධායන මධ්‍යස්ථානයට යොමු කර තිබෙනවා. අද උදැසන ඉතාලිය සිට පැමිණි තවත් පිරිසක්ද එම මධ්‍යස්ථානය වෙත යොමු කර ඇති බවයි යුද හමුදාව පවසන්නේ. ඓතිහාසික මහනුවර ශ්‍රී දළදා මාලිගය වෙත පැමිණෙන සැදැහැවතුන් හා විදේශ සංචාරකයන් වෙනුවෙන් සෞඛ්‍ය ආරක්ෂිත වැඩපිළිවෙළක්ද ක්‍රියාවට නන්වා තිබෙනවා. අතුල් වෙනකොට දේශීය වෛද්‍ය වට්ටෝරුවක් අනුව නිෂ්පාදනය කරනු ලැබූ විස බීජ නාශකයක් අපි ඔවුන්ගේ දෑත්වලට යොමු කරනවා සහ අවශ්‍ය නම්
මූණ පවා පිරිසිදු කරගන්න පුළුවන්. බෙහෙත් වර්ග 15කට එවගම තෙල් වර්ග 5කින් පමණ සමන්විත විශාල පිරිවැයක් දැල්ලා කාර්යයක් දැල්ලා තමයි මේ බෙහෙත් වට්ටෝරුව සකස් කරලා තියෙන්නේ. ඒක බැලලා මාලියා තුන නිෂ්පාදනය කරනවා. මෙතර අග්‍රතුගුරු අතිතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ද විශේෂ ප්‍රකාශයක් කරමින් පෙන්වා දී ඇත්තේ කොරෝනා මර්ධනයේට රජය ගෙන යන වැඩපිළිවෙලට කතෝලික බැතිමතුන්ගේ පූර්ණ සහය ලබා දිය යුතු බවයි. අපි අපේ කතෝලික සහෝදර සහෝදරියන්ගෙන් ඉල්ලා සිටිනවා ඉතාමත්ම ඕනෑකමින් මේ රජය කොරෝනා වෛරසය මර්ධනය කිරීම සහ එය ජය ගැනීම සඳහා ඒ ගෙන යන වැඩපිළිවෙලට අපේ උපරිම දායකත්වය සහ සහයෝගය ලබා දීම සඳහා අපි මේ දේවස්ථානවල මේ දිව්‍ය පූජාව පැවැත්වීම විශාල ලෙස ජනතාව රැස් කිරීමේ හැම වැඩසටහනක්ම නතර කරනවා කියලා මාර්තු මාසයේ 31 වෙනිදා වෙනකම්. දෙවෙනි සිළුම සිනමාහල් වසා දැමීමට පියවර ගන්නා ලෙසටද උපදෙස් ලබා දී තිබෙනවා. කොරෝනා වෛරසය පිළිබඳ තොරතුරු දැන ගැනීමට සෞඛ්‍ය අමාත්‍යාංශය පැය 24 පුරා ක්‍රියාත්මක දුරකථන අංක 2ක් හඳුන්වා දී ඇති අතර ඕනෑම පුද්ගලයෙකුට එමකින් කොරෝනා පිළිබඳ තොරතුරු දැන ගැනීමේ පහසුකම් පවතිනවා. රාජ්‍ය ආයතනවල සේවක පිරිස් වෙනුවෙන් අත්සේ දීමට ජලය හා විෂ බීජ හරණ යොදා ගන්නා ලෙස රජය උපදෙස් ලබා දී තිබෙනවා. පිටකොටුව පෞද්ගලික බස් නැවතුම් පොළ පරිශ්‍රයේ මෙම පහසුකම් සලසා ඇති අයුරු දැක ගැනීමට හැකි වුණා. කොරෝනා වෛරසය පාලනයට නාවික හමුදාවද සිය දායකත්වය ලබා දීමට සූදානම්ින් සිටිනවා. වෛරසය ආසාදනය වූ බවට සැක කෙරෙන පුද්ගලයන් නෞකා මගින් පැමිණියහොත් එම රෝගියා නෞකාවේ සිට රෝහලක් වෙත රැගෙන යාම හා ගොඩබිම විශේෂ කලාපයකදී නිරෝධායන කටයුතු සිදු කිරීම ආදී කාර්යයන්ටද නාවික හමුදාව මැදිහත් වනු ඇති. කොරෝනා වෛරසය හේතුවෙන් උද්ගත වෙති තත්ත්වය පිළිබඳ සාකච්ඡා කිරීමට ඉන්දියා ග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදී මහතා සාක් රාජ්‍ය නායකයන්ගෙන් කළ ඉල්ලීම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා පිළිගෙන තිබෙනවා. එම සාකච්ඡාවට තමන් සූදානම් බවයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා සටහනක් තබමින් සිය ට්විටර් ගිණුමේ සඳහන් කර ඇත්තේ. ඒ සඳහා සාක් කලාපයේ රාජ්‍ය නායකයන් වීඩියෝ තාක්ෂණය ඔස්සේ අදහස් හුවමාරු කර ගැනීම වැදගත් බවද ඉන්දියා ග්‍රාමාත්‍යවරයා පෙන්වා දී තිබෙනවා. ඔහුගේ එම ඉල්ලීමට තවත් සාක් රටවල් කිහිපයක රාජ්‍ය නායකයන්ද මේ වන විට ඊට එකගතාව පළ කර ඇති බවයි වාර්තා වන්නේ. කොරෝනා වෛරසයේ පැතිරියම වැළැක්වීම සඳහා ගත යුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් සෞඛ්‍යංශ විශේෂ උපදෙස් නිකුත් කර තිබෙනවා. ඒ අනුව රෝග ලක්ෂණ පවතී නම් ගමන් බිමන් සීමා කළ යුතුයි. රෝගී පුද්ගලයින් මුඛාවරණ භාවිත කිරීම ආරක්ෂිත පීවරක් වනවා. කැස්ස සහ කිවිසුම් යන අවස්ථාවලදී වැළමිට ප්‍රදේශයෙන් මුහුණ ආවරණය කිරීමෙන් වෛරසයේ පැතිරියම පාලනය කළ හැකි. ටිෂු හෝ ලින්සු භාවිත කරන්නේ නම් එය ආරක්ෂාකාරීව ඉවත් කළ යුතුයි. ජනාකීර්ණ ප්‍රදේශ මගහැරිය යුතු අතර රෝග ලක්ෂණ මතු වහම වෛද්‍යවරයෙකු හමුවීම අත්‍යවශ්‍ය බවයි සෞඛ්‍යංශ අවධාරණය කරන්නේ. පවතින තත්ත්වයේ මැඩ පැවැත්වීම සඳහා රජය උපරිම ක්‍රියාමාර්ග ගෙන ඇති බැවින් අනිසි බියක් ඇතිකර නොගන්නා ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් ජනතාවකෙන් ඉල්ලා සිටියා. අපිට මේ අභියෝගයට රටක් වශයෙන් මුහුණ දෙන්න ඕනේ. ජනාධිපතිතුමාත් රජයත් මේ වසංගතයට මුහුණ දෙන්න නිරන්තර අවධානයෙන් සූදානම් බව මා කියන්නු. ජනතාවට අවශ්‍ය වෛද්‍ය හා සෞඛ්‍ය පහසුකම් අප්‍රමාදව ලබා දීමට අපට පුළුවන්. ඒ සඳහා අවශ්‍ය නිසි වැඩපිළිවෙළක් රජයට තිබෙන බව මම අවධාරණය කරන්න ඕනේ. රෝගියෙකු වාර්තා වූ විට ඔහු හා පවුලේ අය පිළිකුල් කිරීම, විරෝධය පෑම අපේ මනුෂ්‍යත්වයට ගැළපෙන්නේ නැහැ. අප ප්‍රතිකාර කරන රෝහල් රැඳු මධ්‍යස්ථාන තම ප්‍රදේශයෙන් ඉවත් කරන්නට යයි බලපෑම් කිරීම මනුෂ්‍යත්වයට ගැළපෙන්නේ නැහැ. එබඳු විපතක් සහෝදර රටවැසියෙකුට වූ විට තමා උපමාවටගෙන කටයුතු කරන්න යයි මා අදහන ආගමේ නාමයෙන් ඔබගෙන් ඉල්ලා සිටිනවා. COVID-19 හෙවත් නව කොරෝනා වෛරසයෙන් මේවන විට ලෝපුරා මියගිය පුද්ගලින්ගේ සංඛ්‍යාව 5440ක් බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසනවා. ආසාදිතින්ගේ සංඛ්‍යාව 145958ක්. 72553 දෙනෙකු මේවන විට සුවය ලබා ඇති බවයි ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දෙන්නේ. මේවන විට රටවල් 147ක වෛරසය ව්‍යාප්ත වී තිබෙනවා. චීනයේ හැරුණු විට COVID-19 වෛරසයේ නවතම කේන්ද්‍රස්ථානය යුරෝපය බවට පත්වැතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය අධ්‍යක්ෂ ජෙනරාල් ටෙඩ්‍රස් ඇඩනම් පෙන්වා දෙනවා. යුරෝපා කලාපයේ වැඩිම මරණ සංඛ්‍යාවක් වාර්තා වන්නේ ඉතාලියෙන්. මරණ 1266ක් වාර්තා වෙනවා. ඒ වගේම ගෙවුණු පැය 24 තුර මරණ 250ක් වාර්තා වෙනවා. ඒ වගේම නව ආසාදිතයන් 1257 දෙනෙක් වාර්තා වෙනවා. ඒ අනුව සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 17666 දක්වා මේ මොහොතේ ඉහළ දැගෙන තියෙනවා. අද දැනගන්න ලැබුණා මිලානෝ, බ්‍රෙෂියා ඒ ප්‍රදේශවල මෙම කොරෝනා වෛරසය සීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙනවා. ශ්‍රී ලාංකික පවුල් දෙකක් කොරෝනා ආසාදිතත්වයට පත් වෙලා තියෙන බවයි අපිට දැනගන්නත් ලැබෙන්නේ. යුරෝපයට බලපාලා තිබෙන මෙම අවාසනාවන්ත තත්ත්වය හමුවේ ස්විස්ලන්තේ මේ වන විට පුද්ගල මරණ වාර්තා වෙනවා. ඒ වගේම 800කට වැඩි ආසාදිත්‍යයන් ප්‍රමාණයක් වාර්තා වෙනවා. එම නිසා 43 වෙනි මානව හිමිකම් සැසිවාර අවලංගු කරලා තිබෙනවා.
මෙතර කොරෝනා වෛරසයේ ව්‍යාප්ත වීම පාලනය කිරීම සඳහා ඇමරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඇමරිකාව තුල හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කළා. In the coming weeks we will all have to make changes and sacrifices but these short term sacrifices will produce long term gain. යුරෝප රටවල් 26කට ඇමරිකාව පැන වූ සංචාරක තහනමද අද සිට ක්‍රියාත්මකයි. ඉරානයෙන් ගත වූ පැය 24 තුළ කොරෝනා මරණ 85ක්ද ප්‍රංශයෙන් මරණ 79ක්ද වාර්තා වී තිබෙනවා. දකුණු කොරියාවේ මේ දක්වා කොරෝනා වෛරසයට ගොදුරු වීමෙන් 72 දෙනෙකු මියගොස් ඇති අතර එරටින් වාර්තා වන ආසාදිතයන් සංඛ්‍යාව 8086ක්. මේ වන විට පුද්ගලයන් 714 දෙනෙකු සුවය ලබා රෝහලවලින් පිටව ගොස් තිබෙන බව සෞඛ්‍ය අංශ අද තහවුරු කළා. අද වන විට දකුණු කොරියාවේ කොරෝනා වෛරසය ආසාදනීය වූවන් සීඝ්‍ර ලෙස පහත යමින් පවතින බව සෞඛ්‍ය අංශ අද සවස නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් කොට තිබෙනවා. හෙටට යෙදී ඇති නවසීලන්තයේ ක්‍රයිස්ට්චර්ච් ප්‍රහාරයේ පළමු සැමරුම් උත්සවයේද අවලංගු කිරීමටයි පියවරගෙන ඇත්තේ. එරටින් කොරෝනා වෛරසය ආසාදිතින් 6 දෙනෙකු වාර්තා වී ඇති අතර ඉන්දියාවේ කොරෝනා දෙවන මරණය දාද සිදු වුණා. මේ අතර හෙට සිට සති දෙකක කාලයක් ගුවන් ගමන් අත්හිටුවීමට සෞදි අරාබියා තීරණය කළා. ඩීන් කූන්ස් නම් ලේඛකයෙකු 1981 වසරේදී රචනා කළ කෘතියක් පිළිබඳව සමාජ ජාල හරහා හුවමාරු වනවා. The Eyes of Darkness නම් කෘතියේ චීන ජාතික විද්‍යාඥයෙකු වුහාන් 400 නම් වූ ජීවාවියක් ඇමරිකාවට ගෙන යාම පිළිබඳව මෙම කෘතියේ අඩංගු වනවා. එමෙන් මෙම කෘතියේ සඳහන් වන පරිදි 2020 වන විට දරුණු නියුමෝනියා තත්වයක් ලොව වෙලා ගන්නා බවත් ඉන් විශාල පිරිසක් ජීවිතක්ෂයට පත්වන බවත් සඳහන් වනවා. එම ජීවාවිය නිර්මාණය කෙරෙන්නේද චීනයේ වුහාන් නගරෙන් පිට රසායනාගාරයක බවයි එම කෘතියේ සඳහන් වන්නේ. බියවීමට නොව අවධානය සිටීම පිණිසයි. කොරෝනා වෛරස් තත්ත්ව හේතුවෙන් හිඟයකින් තොරව ඖෂධ ආරක්ෂිත මෙවලම් හා වෛද්‍ය උපකරණ තොග තබා ගැනීමට සෞඛ්‍ය අමාත්‍යාංශය පියවරගෙන තිබෙනවා. ඒ සඳහා හදිසි මිලදී ගැනීමවලට අවසර ලබා දීමටයි තීරණය කර තිබෙන්නේ. කොරෝනා වෛරස් රෝගී වැළැක්වීම පාලනය හා ප්‍රතිකාර සඳහා අවශ්‍ය ඖෂධ මෙන්ම වෛද්‍යවරු නැතුළු කාර්යමණ්ඩලයේ යෙදවීම සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් අද පැවැත්තුණා. ඒ අමාත්‍ය පවිත්‍රා වන්නියාරච්චි මහත්මියගේ ප්‍රධානත්වයෙන් ඖෂධ ඇතුළු උපකරණ මිලදී ගැනීම සඳහා රාජ්‍ය ඖෂධ සංස්ථාවට හා වෛද්‍ය සැපයුම් අංශයට අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන කඩිනමින් ලබා දීමටයි එහිදී තීරණය කෙරුණේ. හදිසි මිලදී ගැනීම සඳහා අවශ්‍ය අවසරයද ලබා දුන්නා. ඒ අනුව ඉදිරි දින දෙක තුළ එම මිලදී ගැනීම සිදු කර ඖෂධ මෙන්ම වෛද්‍ය උපකරණ රෝහල්වලට බෙදා හැරීමට කටයුතු කරන ලෙසයි අමාත්‍යවරිය උපදෙස් ලබා දුන්නේ. කොරෝනා වෛරසය පැතිරීම අවම කිරීමේ අරමුණින් මාතර දිස්ත්‍රික්කය තුළ හෙට සිට සති දෙකක කාලයක් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මැතිවරණ රැලි පැවැත්වීම තාවකාලිකව අත්හිටුවීමට පියවරගෙන තිබෙනවා. අමාත්‍ය ඩලස් අලාපිරුණ මහතා අකුරස්ති ප්‍රදේශයේදී මාධ්‍ය හමුවක් පවත්වමින් මේ බව ප්‍රකාශ කළා. එළඹෙන මහමැතිවරණයේ මාතර දිස්ත්‍රික් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු අපේක්ෂක කණ්ඩායම විදියට අපි අද තීරණය කරා මේ මොහොතේ අපි මුහුණ දෙන වෛරසය ආශ්‍රිත රෝගී තත්ත්වය සැලකිල්ලටගෙන බහුලව ජනතාව ගැවසෙන රැස්වීම් හෙට සිට සති දෙකක කාලයකට තාවකාලිකව අතිටුවන්. ඒ වගේම අපි ඉල්ලීමක් කරනවා ඒ නාමජන පත්‍ර භාර දීමේදී මහා සෙනඟ කැඳවල රතවාහන වලින් ඇවිල්ලා කරන මිනිස් හිස් වලින් පුරවන අර සාම්ප්‍රදායික වැඩපිළිවෙල කරුණා කළා නතර කරගන්න. ඒ වගේම අපි ඉල්ලීමක් කරනවා සීලම දේශපාලන පක්ෂ වලින් මෙවැනි තීරණයක් රට වෙනුවෙන් ගන්න කියලා කරුණා කළා. ජාතික ව්‍යවසනයක මුවවිටක ඉන්න වෙලාවක තමන්ට වාසි වුණත් අවාසි වුණත් ඒක දේශපාලන වශයෙන් පාවිච්චි කළා ඒක ඇතුලේ ඡන්ද ටික හොයාගන්න මනාප ටික හොයාගන්න රට ස්ථාවර කරන්න කටයුතු කරන්න එපා කියලා කියන ඉල්ලීමත් මේ අවස්ථාවේ කරන්න කැමතියි. ගැටුම් අවසන් කර සමගි ජන බලවේගය වටා එක්වන්නේ සියලු එක්සත් ජාතික පාක්ෂිකයන්ට හිටපු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ආරාධනා කරනවා. එහෙත් පක්ෂ සංවිධායකවරුන්ට ප්‍රාදේශීය මහජන නියෝජිතයන්ට එක්සත් ජාතික පක්ෂ මහලේකම් අකිල විරාජ් කාර්යවස මහතා ලිඛිතව දන්වා ඇත්තේ එක්සත් ජාතික පක්ෂයේ අලියා ලකුණ යටතේ මැතිවරණයේ මෙහෙයවීමට පියවර නොගත හොත් සියලු තනතුරු අහෝසි වන බවයි. මෙවන් තත්ත්වයක් තුළ අදත් ස්ථාන රැසකදී එජාපයේ දෙපිරිස මේ ආකාරයෙන් අදහස් පළ කර තිබුණා. අපි හැමෝම සංසුන් වෙන්නට ඕන, කලබ ගෑණි ඇති කරන්නට එපා. නිත්‍යානුකූලව වාද වේදනක සමගී ජන බලවේගයේ එකට වැඩ කරමුයි කියලා මම ප්‍රකාශ කළා. මම රනිල් වික්‍රමසිංහ මහත්තයාට ඔළුව පාත් කරන්නෙත් නෑ වහල්භාවයට. දැන් අපි මේ ගමන සජිත් මහත්තයාට එක්ක අහුවෙන්නේ ආයි වැරදි වැඩ කරන්නන්නේ හොරකම් කරන්නේ නැතුව අපි හරියාකාරව යන්න ඕනේ.
කිර විරාජ් කාර්යෝසම් මැතිතුමා ලිපියක් එවලා තියෙනවා බොහෝ කාලයකට පස්සේ මේ ප්‍රාදේශ සභා මන්ත්‍රීවරුන්ට අපේක්ෂකවරුන්ටයි සියලු දෙනාට 2020 මේ මැතිවරණයේදී අලියා ලකුණෙන් අපි ඉදිරිපත් වෙනවා අපිට සහයෝගය දෙන්න නැත්නම් මන්ත්‍රී ධූරය නැහැ කියන කාරණාව එවලා තියෙනවා පුංචි ප්‍රාදේශීය නායකයොන්ට ලියුම් යවලා බය කරලා UMP එකට ඡන්ද ගන්න හදනවා නම් UMP එකේ බත් කන හරක් නැහැ කියන එක අපි අකිල විරාජ් කාර්යෝසම් මැතිතුමාට මතක් කරලා දෙන්න කැමතියි හොරුන්ට දූෂිතයන්ට අලියා පිටිපස්සේ හැංගෙන්න බෑ අලියා ලොකු තමයි හැබැයි අලියාගේ කකුල් දෙකේ යටින් පේන්නේ ඒ දූෂිතයෝ අලියා පිටිපස්සේ හැංගිලා ජනතාව රවට්ටන්න බෑ එක එක්කෙනාගේ එක එක අදහස් තියෙනවා මම හදන්නේ එක්සත් ජාතික පක්ෂය සහ පෙරමුණේ සියලු ජන කොටස් එක්කව කරා මේ එක්කව වෙනකොට අගමැති කට්ටියකුත් ඉන්නවා එක්සත් ජාතිපති දිග්නිකට දිගින් දිගටම ආරාධනා කරන ඔබතුමාට එක්සත් ජාතික නැවත අලියා ලාංඡනයට තරඟ කරන්න එන්න කියලා ඔබතුමා කොහොමද කියන්නේ ආරාධනා අපි ගිහිල්ලා මොකටද නිකන් කඩන් වැටෙන ගීලෙන නැවකට නගින්න ජනතාවගේ වැඩ කටයුතු නම් සාමාන්‍ය විදියට යනවා වගේ ඉතින් අපි හිතනවා සියලු දෙනාම එක ලැයිස්තුවෙන් තරම් කරන්න ඉදිරියට එයි කියලා තව දවස් කීපයක් ඉතුරු වෙලා තිබෙනවා මේ එකතු වීමට විරුද්ධ පිරිස් ඉන්නවා දැන් අපි සියලු දෙනාම එකට ගියාම අපේ ජයග්‍රහණය තහවුරු කරගන්න පුළුවන් කියන විශ්වාසයක් තියෙන වැඩි පිරිසක් ඉන්නවා මම සිරිකොතේ ඇතුළට යනකොටම එක මහත්මයෙක් කිව්වා සජිත්ගේ කණ්ඩායම වෙනවායි කියලා සාකච්ඡාව ඇතින් නැත්තුවා සාකච්ඡා නාත්තලා ඒගොල්ලෝ එළියට එනකොට මම අගමැතිතුමනි මට ඔබතුමාට ලියවණක් දෙන්න ඕනේ කියලා මතක් කළා එතුවා නෑ 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 මට වැසිකිළියට යන්න ඕනේ කියලා කිව්වා මම එනකන් වැසිකිළියට වෙලා පැය කාලකට වඩා එතුමා හිටියා ඇයි යථාර්ථයේ එතුමාට දැන් මුහුණ දෙන්න බෑ රනිල් වික්‍රමසිංහ මහත්මයාත් සජිත් ප්‍රේමදාස මහත්මයාත් 2020 අවුරුද්දේ ඉතිහාසගත වෙන වැඩක් කරා එක්සත් ජාතික පක්ෂයට අවසන් ඇණය ගහලා වලලා දැම්මා එක්සත් ජාතික පක්ෂයේ නායකයෝ මේ රටට කරපු දේවල් වල හැටියට UNP එකට ඔහොම වෙන්න ඕනේ ඉතිහාසය අමතක කළ යුතු නැතයි අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසනවා එමෙන්ම දේශපාලන වේදිකාවේදී කාලීන මාතෘකා රසක් සම්බන්ධයෙන් විවිධ අදහස් පළ වුණා අපි අවුරුදු 4 මාරක අරගලයක් කරේ. අපි ගත්ත තීන්දුව අපිට වැරදුනා නම් අද අපි හිරගෙවල් වල. මොකද මතක ඇතිනේ මහින්ද මහත්තයලා පවුල පිටින් හිරගෙවල් වල දාන්න. ඒ වගේම අපි පක්ෂ හැදුවත් මහපාරවල් දිගේ අවිද්වන් හදපු අය අද අපේ නාමය යෝජනා ගන්න ඇවිල්ලා ඉන්නේ. ඉතිහාසයට වැරදිවලට සමාව දෙන්න පුළුවන්. හැබැයි ඉතිහාසය අමතක කරන්න අපිට බෑ. මේක අපිට අවශ්‍ය ජනාධිපතිවරණ ජනවරම රකින්න පුළුවන් මිනිස්සු පාර්ලිමේන්තුවට එන්න ඕන. හොරු මංකොල්ලකාරයෝ තක්කඩි එව්වොත් ඒකේ වන්දිය ජනතාවට ගෙවන්නේ. මරාගෙන අනිත් අයට කපාගෙන අනිත් අයට බැනගෙන ඉන්න හදන්නේ නැහැ රට හදන්නේ නෙමෙයි සජිත් ප්‍රේමදාස විපක්ෂ නායකයා එතුමාගේ තාත්තා තමයි ආරම්භ කරේ එක්සත් ජාතික පක්ෂයේ විනාශ කිරීමේ පළවෙනි පියවර එදා ඉඳලා මේ වෙනකම් රනිල් වික්‍රමසිංහ මොනවා හරි උපරවැට්ටියක් දාලා මොහේ හරි උගුලක් කරවලා මොනවා හරි කුමන්ත්‍රණයක් කළා රැකගෙන ආවේ පක්ෂයේ අද එතුමාත් අයින් කළා සම්පූර්ණ මේ පක්ෂය අවසන් කිරීමේ මෙහෙයුමක තමයි යන්නේ අද රට තියෙන තත්ත්වයේ හැටියට සියලු පක්ෂ බේද අමතක කරලා සියලු දෙනා එකට එකතු වෙලා වගකීමක් ඇතුව කටයුතු කරන්න ඕනේ. මේ ව්‍යාප්ත වෙන මහා රෝග තත්ත්වය. මේවා දේශපාලන කඳවුරු හැදලා බෙදලා ආණ්ඩුව විචනය කළා නැත්නම් වෙන වෙන විදිහකට කටයුතු කරන එක නෙවෙයි. රට ජනතා වගේම Tamanටත් මේ පීඩාවන් ප්‍රශ්න වලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා නේද කියලා හිතන්න ඕනේ. මැතිවරණය කල් දැමීමක් වෙන්නේ නැහැ. මැතිවරණය නියමිත දිනට අප්‍රේල් මාසේ 25 වෙනිදා පවත්වන්න කටයුතු සූදානම් කරලා තිනවා. සජිත් ප්‍රේමදාස මහත්තයා ප්‍රමුඛ විපක්ෂය ඒ මැතිවරණයට බයි අද උත්සාහයක යෙදෙනවා කොරෝනා වලින් තමන්ගේ දේශපාලන බංකොලොත්භාවය වහගන්න පුළුවන්ද කියලා. ඉතින් අපිට කියන්න සිද්ධ වෙන්නේ සමගි ජනබලවේගයේ දුරකතනේ ක්‍රියා විරහිත කර හෝ ආවරණ කලාපයෙන් බැහැරව පවතී කියලා. අපේ ජනබල පක්ෂය යටතේ කොඩිය ලකුණෙන් මහමැතිවරණයට තරඟ කරන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරුලිය රතන ස්වාමින් වහන්සේ පවසනවා. කොළඹ පැවති මාධ්‍ය හමුවකදී උන්වහන්සේ මේ බව සඳහන් කළා. මේ රට හැදීම සම්බන්ධයෙන් කිසිම පක්ෂයකට දැක්මක් නැහැ. එන්න අපිත් එක්ක අපි ඔබ වෙනුවෙන් දේශපාලනික ව්‍යාපාරයක් හදන සූදානම්. ඉදිරියට යන ජාතික දේශපාලන ව්‍යාපාරයක් අපි හදලා තිනවා. ඔබ හැම දිනම එකතු වෙන්න. අපේ ජනබල පක්ෂය ඒහි ලාංඡනය කොඩිය ඉදිරි පාර්ලිමේන්තුවේ බලය තීරණය කරන අගමැතිවරයා කවුද කියලා තීරණය කරන්නේ අපි ජාතිමාමක සියලු පින්නතුනි. අපිත් එක්ක එකතු වෙන්න. ඒ සඳහා නායකත්වය දෙන්න අපි සූදානම්. අනුරාධපුර දිස්ත්‍රික්කයේ එක්සත් ජාතික පක්ෂ ක්‍රියාකාරීන් පිරිසක් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණට එක් වුණා. අනුරාධපුර මහනගර සභාවේ එක්සත් ජාතික පක්ෂ නාගරික මන්ත්‍රී වෛද්‍ය නන්දන පුෂ්පකුමාර මහතා ඇතුළු එක්සත් ජාතික පක්ෂ ක්‍රියාකාරීන් පිරිස මෙසේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණට එක් වුණේ අනුරාධපුර සම්බන්ධීකරණ කාර්යාලයේදී. අමාත්‍ය සෙම් චන්ද්‍රසේන මහතා හමුවේ උන් කියා සිටියේ එක්සත් ජාතික පක්ෂ නායකත්වයේ වත්මන් වැඩපිළිවෙල කෙරෙහි ඇති වූ කලකිරීම මත මෙසේ පක්ෂයෙන් ඉවත් වූ බවයි. උතුරුමැද පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය සෙම් රංජිත් සමරකෝන් මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා.
රනිල් වික්‍රමසිංහගේ සජිත් ප්‍රේමදාසගේ දුර්වල නායකත්වය අතහැරලා අපි එක්සත් ජාතික පාක්ෂිකයෝ විදිහට පොහොට්ටුවට එකතු වෙලා ජනාධිපතිවගේ දෑත් ශක්තිමත් කරන්න ඉදිරි ගමනට ලොකු ශක්තියක් වෙන්න එකතු වෙනවා කියන එක මේ අවස්ථාවේදී පැහැදිලිව කියනවා. අධ්‍යන පොදු සාධක පත්‍ර සාමාන්‍ය පෙළ විභාග ප්‍රතිඵල නිකුත් කිරීම පිළිබඳ සමාජ මාධ්‍ය ජාලවල පළවන වාර්තා සම්බන්ධයෙන් විභාග කොමසාරිස් ජෙනරාල් සනත් බී පූජිත මහතා මෙසේ අදහස් පළ කළා. 2019 අපස සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීම නියමිත පරිදි මාර්තු මාස අග සතියේදී නිකුත් කිරීමට බලාපොරොත්තු වෙනවා. ඊට අමතරව යම් යම් Facebook අඩවිවල පළ වෙනවා මේ වෙනත් දින යොදලා ඒවා සම්පූර්ණයෙන්ම වැරදි තොරතුරු වෙනවා. ඒ සමගින් ITN සවස 6:30 ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය අදට අවසන්. ඔබට සුබ රාත්‍රියක්. www.itnnews.lk